Maharaju mama. मामा तो पटे बाये ने हैं। तो पमाटा बाये ने हैं। Taridu, enang ada saat kai. Cutte, orang Raja Kumar. Betulnya juru bagi ay. Taridu, orang betulnya juru. Kima gane doy pawasan. Muka tu cutte keran ni, orang ada dagi ni betulnya juru angge konde ni. Perduna di lumai. Dan mana me kumare hari de? Di lumai. Are Rahmadat teraju wang ketawi berwenat de. Kau tu Rahmadat teraju? Garu acari dilipai mata tu mak kata acari ni me cutte acare cutte wedi tian dah hilu karan ne pa eka honda purut dak nevi dilu mai mang hilu karan ne mata tu mak mata mak hilu wak beladin hari hari dengan kata anawat telah karan ne tiri wedi karum. Hari, ayo, aku mau kata di lumai. Badi raja ruan tanina, eka pari. Cutte, badi raja ruan tamai mana meku mare tanini. Oh, nih, mata bayak kita nunggu di lumai. Pede hari yang neti beri lah. Tari du, apa ya tata ini kemarat teramputa mama. Teram putih. Mama satu ruh nama. Mewa ke usaha ini kita mata arah dana kirim pil madu. Muka tu, api hamada am sahabat ini ni desa panen racing malta. Ewa ke ini boru karu. Samarah la tapi hamudur ini api tte kote beteno. Ettar mahamudur ini me api gama. Me api pansel. Api mewah divi himi yang arak sahur gan dulu. Mantan ayah kemarin ni mana mewah panggrat tu kare? Mana mandah malai? Ami yah ting kedera gigi lagi, ani gigi lama ini muna bal nak angin ni. Hey, hey mau kau? Hey, yang ni? Mewah ke wedol tegi ampas se? Mewah apa piti yang ni? Paul piti yang ni? Hah? Hei, ya boru kata isi. Boru? Malai tak kian nama malai, apa yang kami kekian ni dah ni aku dah dand. Ini? Minyak oleh wakil ni dah ni kau matur matur hitiya. Ini? 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 Bahir oleh kian minyak ke keter? Ini? Gila muka tergerak. Gih? Gih mana ada? Minyak ni dah ni orang keter yang aku tak keter alu tu hilap katne, had? Hey, bayar lagi lah. Gila lah ni, hey, mulu game malu ella. Nanti ye ni, apa raksa keran? Ki
දියක්වත් නැති හින්දා පිච්චක් හොයාගන්න ආව මිසක් කාටවත් කරදරයක් කරන්න ආව නෙවෙයි දෙයියනේ. අනේ මාව ආරක්ෂා කරන්න. ආද මේ දැන් තමුසිතර ආරක්ෂා වුණොත් ඇද්ද? ඇත්තටම අපේ හාමුදුරනේ මට හරි සතුටක් දැනෙනවා. මේ පන්සලේ පෞරාණික බව, ගැඹිරත්වය, මේ විදිහට ඔබ වහන්සේ ආරක්ෂා කරගැනීම පිළිබඳව. ඒ පින ලැබෙන්න ඕන ඔබ වහන්සේට. අපේ ඉස්සර රජදරුව කරලා තියෙන දේවල් වලින් අපි තමයක් කරලා තියනවද? කිසිම දෙයක් කරලා නැහැ. අපේ ඈයෝ කිසිම දෙයක් මේ ගමට රටට කරලා නැහැ. මොනවද මේ මතර මතර කියවන්නේ? ඔය කතා කරලා නවත්ත බලන්න. මේ වැඩේ කරගන්න දීලා. පොඩ්ඩක් ඇස්සනොත් ඉස්සෙල්ලාම යන්නේ මගේ බෙල්ල. බෙල්ල විතරක් නෙවෙයි පොඩක් හරි ගැස්සුලා තොපේ වෙලක් යනවා. ඒක මතක තියාගනින්න. ඇයි මොන මගුලක් කරනවද මන් දන්නේ නැහැ. කියන්නෙත් නැහැ. මට සමා වෙන්න අපේ ආන්දරේ මෙහෙම වචනයක් මෙතෙන්දි පාවිච්චි කිරීම පිළිබඳව. අපේ ඈයෝ මේ ගමට ආදරේ නැහැ. රටට ආදරේ නැහැ. ඒකයි ඇත්ත කතාව. විශේෂයෙන් පන්සල වෙනුවෙන් ඉදිරියට මීට වඩා දෙයක් ඉෂ්ට කරන්න. කොහෙද මේ වඩින්නේ? පන්සල අර උත්සවයක් තියෙන වෙලාවෙ හීම් බබා සිය කියපු දේ ඇහුවා නම් මට මේ ටික වෙන්නේ නේ. මොකක් මං කියපු දේ? මේ මොකක්ද? හීම් බබා සිය කොච්චර කිව්වද සරණ වැරද්දක් කරොත් දඩුවම් කරන්න කියලා. මමත් ආදරේ 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 කිය කිය දඩුවම් නොකර හිටියා. දෙක්කද කරපු වැඩේ ලැජ්ජා වෙබේ. බලන් ඉන්න කැත. මොකක්ද අපේ හාමුදුරේ එක කොරවුවේ? මෙයා ඇමතිතුමාගේ සපත්තු හිටපු කරපොත්තට කුරුමානම් ඇලුවා. බාප්පච්චි ඉතින් කුරුමානම් විතරක් ඇල්ලුවා නම් හිත හදාගෙන තිබ්බා. ඇමතිතුමාගේ සපත්තු වටේ කැරකෙනවා 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 ආයෙමත් කැරකෙනවා ආයෙමත් කැරකෙනවා විරිලෙජ්ජා වෙබේ. අයින්න දෙන්නගද යට පොඩි හාමුදුරුවනේ පින්කිද්ද වෙනවා. ඔය පූස්තරිය පස්සෙන් පෑන්නිල නවත්තලා අර උත්සවයට යන්නකෝ. ඔබ වහන්සේට ආසනයක් වෙන්කොල්ලන්න තියෙන්නේ. ඒක නම් ඇත්ත. ඒත් මං අද මෙයාට හොඳ පාඩමක් දුන්නා. හොඳ පාඩමක්. පොඩි හාමුදුරුව ආපහු වඩින්නකෝ. උන්දට දෙන්න තියෙන දඬුවම මං දෙන්නම්. බබා සීයේ මම ලොකුම දඩුවමක් නෙමෙයි දෙන්න හිතාගෙන ඉන්නේ. පුරාමුදුරනේ කිව්වා මහල වඩින්නකෝ. මං ඒකට ඔය පොඩි දඬුවමක් දෙන්නම්කෝ. චූටි දඬුවමක් හරිද? රරණාමු මහත්ය. අද අවසරයක් ලැබුණා උඹට දරුවන් කරන්න. ඊට පස්සේ දෙන්නම් මං ආමු මහත්තයා. පුරු 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 පුරු
පාර මේක. ඔයතු සඳට අපි ලං වෙලා. කංගබනෝ කොහොමදලු? එතන නුනේ. මේ 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 ගිලු මයත් තරිඳු ඕනකමින් වටන්නේ නැන්නේ නේද? කතාවේ හැටියට පැදිරජ්ජරෝ තමයි මන මේ කුමාරට අනින්නේ. අනිනවා කියලා එහෙමත් අනින්න. මේ බලන්න මගේ තුවාලේ. හරි හරි. අපි ඔකට තෙල් ටිකක් ගමු. තෙල් නෙවෙයි දිලුම් අයියේ. තා පොඩ්ඩෙන් මට ඉස්පිරිතාල නවතින්නයි වෙන්නේ. මොන වෙලාවට මාත් කඩුව තිබ්බෙලෙත් නැත්තම් මං දන්නවා කන්නේ මේ. මේ චුට්ටේ. ඔක නවත්ත ගන්නවා. මේක පන්සල. මිනිස් පන්සල්ට එන්නේ හිතේ තියෙන තරහ ඇති කරගන්න මිසක් ඇති කරගන්න නෙවෙයි නේද? හරි හරි දිලුම් අයියේ. නාට්‍ය ලස්සනට තිබ්බද? කොහමද මගේ වැටිල්ල? ලස්සනයිද? නාට්‍ය විතරක් නෙවෙයි චුට්ටේ. මුළු උත්සවයම ලස්සනයි. පිළිවෙලයි. ආ මලමේ කුමාරේ. කතාවට වගේම රඟපෑමටත් දක්ෂයි නේ. ඔව්. මේ වගේ දක්ෂ ළමයිට මම ගොඩක් කැමති. මේ වගේ දක්ෂයෝ තමයි ජාත්‍යන්තර තලයට යවන්න අපේ හැමදෙරුවනේ. මොකද්ද මේ දරුවට මගෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවා කියන්න. මම කරලා දෙන්න. අනේ ඇමති මාමේ. අපුවයි ජාත්‍යන්තරයටද කොහෙටද ගෙනියන්න කලින් අපිට ඉගෙන ගන්න හොඳ ස්කෝලයක් අදල් දෙන්න. ඇයි පුතා? දෙයියන් ඉස්කෝලේ හොඳ නැද්ද? ඒක හොඳයි. හොඳයි තමයි. ස්කෝලේ වහලේ හිල් වෙන. ඩෙස්කුටු කැඩිලා. ඉන්නේ ගුරුවරු දෙතුන් දෙනෙක්. ඉංග්‍රීසි උගන්නන්න කවුරුත්ම නැහැ. ඉතින් මොකද්ද මම මේක හොඳේ? පුතා කියනකම් මම ඒක නෑ දන්නේ. හොඳයි. මම ඒක නෑ හොයලා බලන්න. ඔයලා වැඩක් නෑ ඇමති මාමේ. අපේ සින්දු යන ඉස්කෝලේ හැම දෙයක්ම තියෙනවා. ඇයි අපිටත් ඒ වගේ ඉස්කෝලයක් දෙන්න බැරි? අපිත් ආසයි ඉගෙන ගන්න. සිද්ධ වෙයි ඇමති මාමේ. අපිටත් ඒ වගේ ඉස්කෝලයක් හදලා දෙන්නකෝ. ඇමති මාමට එච්චර සල්ලි තියෙනවද? චුට්ටේ, ඔයයි කියපු දේ හොඳයි. ඒත් සමහර දේවල් ගැන කතා කරද්දී තමන්ගේ සීමාව දැනගෙන කතා කරන්න ඕන. ඒකෙන් තමයි තමන්ගේ ළමාකම රැකෙන්නේ. තේරුණාද? ඔව් දිලුම් අයියේ. කරි මෙතන අඩව්ව කල්ලනෝ.
අපේ හාමුදුරුවෝත් වෙලාව බලලා බලලා මාව බිත්තිය මුල්ලටම තිලා හිර කරා එනවා. ඇයි ඇමතිතුමා? මොකද්ද කාරණාව? බලන්නකෝ ඉස්කෝල මහත්තයා. හාමුදුරුවෝ කිසිම දෙයක් නොදන්නා වගේ අහන හැටි. අපේ හාමුදුරනේ ඇමතිතුමා කියන්නේ මේ අපේ ඉස්කෝලේ හදන වැඩේ ගැන. ඒවයි ඉතින් මට මොකටද මට ගන්නද? මේ ගමේ දරුවන්ටනේ. ගමේ දරුවන්ට අලුත් ඉස්කෝලයක් හම්බෙනව නම් ඒක මට සතුටක්. අපි බලමු. මාත්‍යෝ දැන් කාලයක් තිස්සේ මිනිස්සු මෙහෙන් ගියපු දේශපාලනඥයෝ දිහා බලන් ඉන්නවා. බලන් ඉඳලම දැන් මිනිස්සුන්ට ඇති වෙලා. මිනිස්සුන්ට දැන් ඕන වැඩ කරන මිනිස්සු. බලන් ඉන්න මිනිස්සු නෙමෙයි. හරි හරි. මම මොනවා හරි කරන්න බලන්නම් හාමුදුරනේ. අනික අපේ හාමුදුරනේ මේක මේ රටේ දුප්පත්කම නිසා වෙන දෙයක්. අනික මේ වගේ දුප්පත් ඉස්කෝල තියෙන්නේ මේ ගමේ විතරක් නෙමෙයිනේ. ඔව් මහත්තයා, මහත්තයා කියන එක ඇත්ත. ඒ වගේ මේ ඉස්කෝල ආපහු හදන එකේ වගේ කීමක් තියෙන්නේ මහත්තයලා යති. එහෙමයි අපේ හාමුදුරුවනේ. දැන් බලන්න මහත්තයා, ඔබතුමා ගමන් කරන වාහනේ කොයිතරම් වටිනවද? ඒක නම් ඉතින් මගේ එකක් නෙමෙයිනේ අපේ හාමුදුරුවනේ. රජයෙන් මට ලැබුණ එකක්නේ. ඒක ඇත්ත නැත්ත මන් දන්නේ නෑ මහත්තයා. එහෙමනම් රජයෙන් කොච්චර වියදම් කළා ඇද්ද ඔය වාහනවලට? ඇයි මහත්තයා, පොඩි අයුන්ට ඉස්කෝලයක් හදන්න යනකොට අපි වියදම් කරන්නේ හරියට සෝමාලියාවටත් වඩා දුප්පත් රටක් විදියට. හැබැයි ඇමතිවරු යන එන වාහන දිහා බැලුවම අපේ රට ඇමරිකාවටත් වඩා පොහොසත්. මගේ අදහස නම් මේ ඡන්දදායකයෝ මහ මෝඩ පිරිසක්. කාගේ හරි ඉච්ඡාභාගයට රැවටිලා තමන්ගේ ඡන්දේ පූජා කරනවා. ඊට පස්සේ ඔය බලන් ඉන්නවා. චෙලෝ යෝගට් ශ්‍රී ලංකාවම කිරෙන් පෙරට. ඉතින් මට තනියෙන් ඉන්න පුළුවන් දෙතන. අනිත් එක මහත්තයා බහිරෝත් එක්ක තනියෙන් ඔට්ටු වෙන්න බෑ. මමත් දිව්වා.